ඉතින් මොන මං අදවිලින්නේ ගියොන්සන් වලට විශේෂ අමුත්තෙක් හම්බෙන්න ලොකු වැඩකට ආවේ. ගිහිල්ලා බලමු. යමුත් ඇවිලින් ඉස්සරහා ගිහිල්ලා හම්බෙලා බලමු කවුද අමුත්තා මොකක්ද අද කරන්න විශේෂ වැඩේ කියලා. අපි යමු ඉස්සරහට. හරි, ඉතින් මං අදාවේ මේ අක්කා හම්බ වෙන්න. අක්කේ කියන් බල මම මේ කොහෙද ඉන්නේ? මල්ලි. අපි දැන් ඉන්නේ මේ කියොන්සන් සිජම ගාව. ඔයාලට හොයාගන්න අමාරුද? අමාරු නෑ අක්කේ, කිව්වා ආවිල්ලා බස් එකෙන් දැස්ස හොයාගන්න ලේසි. කියන් බලන්න මේ මේගොල්ලන්ට කොහමද මෙතෙන් එන්නේ කියලා. ඔයා බස් කියොන්සන් සිජම ගාවින් බහැලා පාර මාර්ග වෙච්ච ගමනේ ඊළඟට තියෙනවා දක්නතර බහැරෙන්න පාරක්. ඒ පාරේ ආව ගමන් හරි අපි මෙතින් දැන් යමුද බලන්න කොහොමද එන්නේ. එයාගේ නම කුයේ. ඒ. ආ. අගස්මිතා. ඒ කංගසංගා. හරි ඉතින් ඔන්න ඉතින් අපි shop එක ඇතුළට ආවා. ඉතින් අපි කියමු බලන්න මේ බලන් ඉන්න ඇයට ඒගොල්ලන්ට කුතුහලයක් තියෙන ලොකු ඇත්තට මොකද මෙතනින් වෙන්නේ මොන වගේ සේවයක්ද ලබා ගන්න පුළුවා. ඉතින් මටත් කුතුහලයක් තියෙනවා. ඉතින් පොඩි ඉස්තරයක් කරලා පටන් ගමු මොන වගේ සේවයක්ද අපිට මෙතනින් ලබා ගන්න පුළුවන් කියලා. මාලි මෙතන අපේ ගාව මේ ෂෝකේස් එකේ අපි ඩිස්ප්ලේ කරලා තියෙන්නේ Samsung phone. Samsung. ඒ කියන්නේ කොරියාවේ Samsung company එකෙන් මේ වෙද්දි එළියට දාපු latest phone එකේ ඉඳලා අනුපිළිවෙලින් හැම phone එකකම මෙතන අපි model එක අපි original device එක මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. මෙතන ගොඩක් වෙලාවට තියෙන්නේ brand new සහ brand new condition කියන phone ටික තමයි. ඒ අර අනිත් හැම phone එකකම stock එකක් අපේ store වල තියෙනවා. අනිත් මේ ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ෆෝන් ටික විතරයිද මෙයා ළඟ තියෙන්නේ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙයා ළඟ ඔයාලගේ ඉල්ලන්න කොච්චර ප්‍රමාණයක් ඉල්ලනවද ඕනි වෙලාවක ඒ ප්‍රමාණය දෙන්න මේගොල්ලෝ සූදානම් ඉන්නවා. සහ ඕනිම Samsung mobile එකක් අපි ගාව තියෙනවා. ඒක GB wise color wise වෙනස් වෙනවා මල්ලි. customer requirement එක අනුව ඕනිම ෆෝන් Samsung phone එකක් මෙතනින් අපිට දෙන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයාලා ඉල්ලන්නේ මොකද්ද? ඉල්ලන දේ ඒ විදිහටම වෙලාවට කලාවට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා විශ්වාසයෙන්ම කියනවා. කරනවා. අපි බලමු ඉස්සරහ තියෙන මොනවද? මේ ෂෝකේස් එකේ තියෙන්නේ මල්ලි iPhone. මේ වෙනකම් කියන්නේ iPhone මේ වෙද්දි රිලීස් වෙලා තියෙන ලේටස්ට් මොඩල් එක තමයි iPhone 14 Pro Max එක. මේ iPhone 14 Pro Max phone එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේක brand new seal pack phone එක. ගොඩක් මේ දවස්වල අපේ කට්ටිය ඉල්ලන phone එක. මේක සාමාන්‍ය කොරියන් ගොන් වලින් කොරියන් spec කුෂිත් පල්මානන් වගේ. නමුත් අපේ කට්ටිය ගොඩක් ගන්නවා ඉතින්. ඔන්න ඉතින් ලොකු ඉල්ලමක් තියෙන phone එකක් තමයි මේ දවස්වල. අපි ළඟ 14 Pro Max series එකේ ලොකු stock එකක් තියෙනවා. ආ. අනිත් බය නැතුව ඔයගලන්ට ඉල්ලන්න පුළුවන් ඕනි වෙලාවක. මෙතන සාමාන්‍ය මොනවද අපිට බලා ගන්න පුළුවන්? මෙතන තියෙනවා මන්නේ Samsung වල තියෙන S series, Note series, A series කියලා series තියෙනවා. මෙතන තියෙන්නේ A series phone brand new වෙන phone. ආ. ඒතර මෙතන Wide 5, Quantum 3 ඒ වගේ මේ කාලේ ඇතුළත brand new ආව හැම phone එකක්ම, ඒ කියන්නේ company එකෙන් එළියට දානස අපිට customer ට දෙන්න පුළුවන් brand new phone හැම එකම මෙතන display කරලා තියෙනවා. ආ හා. සහ මෙතන තියෙන්නේ tab. Tab. Samsung tab. Samsung. ඒ වත් second hand මෙතන display කරලා තියෙනවා brand new ඒවා seal pack විදිහට මෙතන තියෙනවා. ආ හා. Brand new වෙනම තියෙනවා, second hand වෙනම තියෙනවා. සහ මේ තියෙන iPad උත් ඉතින් ඔයාලගේ රිකමෙන්ඩ් එක අනුව ඕනිම iPad එකක් මේක iPad Air 5 ඕනිම එකක් ඔයාලට දෙන්න තියෙන brand new second hand සහ brand new condition කියන statement තුනෙන්ම තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ price එක මොකද? මෙතන display කරලා තියෙනවානේ මේ තියෙන
මේක මාන් 16 ෂොනන් පහයි. මාන් 16 ෂොනන් පහ කියන්නේ මේ පොඩි ගානක් ලංකාවේ. මේක සාමාන්‍යයෙන් කොරියාව ඇතුලේ අපේ ඉඳගෙන යනවා කොහොමද කියන්නේ? කොරියාව ඇතුලේ මලි සතියන්තේ ඇරුණාම සතිය දවස්වල ඩිලිවරි දවසින් හම්බ වෙනවා. සහ අපි මේකට බෑක් කවර් එක, ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක සහ චාර්ජර් එක. මේ තුනම ෆ්‍රී දෙනවා. ඩිලිවරි වලටත් අපි ගන්නේ නැහැ මලි ඩිලිවරි ෆ්‍රී කොරියාව ඇතුලේ. කොරියාව ඇතුලේ ඔන්න ඉතින් ඒක ඔයගලන්ට දෙන මේ විශේෂ වරප්‍රසාදයක්. අපේ එක. හරි. ලංකාවට යවන්න නම් කොහොමද වෙන්නේ? ලංකාවට යවද්දි මලේ සාමාන්‍යයෙන් iPad දෙකකට අපි එයා කාගෝ හරහා තමයි. එයා කාගෝ හරහා. එයා කාගෝ වල යවනකොට සාමාන්‍යයෙන් charge වෙන්නේ weight එකට. ආ ආ ආ. එතකොට සම category wise එක charging වෙනස් වෙනවා. වෙනස් වෙනවා. දැන් මේවා lithium ion battery කියන category එකට යන්නේ. එතකොට සාමාන්‍යයෙන් iPad දෙකකට මාන 6ක් 7ක් වගේ අපි charge කරනවා. charge කරනවා. ඒ කියන්නේ ඒක iPad එකේ මිල 90 වෙනස් වෙන්නේ නැහැ. ඕනිම iPad එකකට මාන 6ක් 7ක්. ඕනිම mobile phone එකකට මාන 5යි අපි ගන්න. 5යි. ඒ මාන 5ට එයා කාගෝ charge එක අරගෙන අපි ලංකාවේ කිතරටම දාලා දෙනවා. අපි කඩේ staff එක ඉන්නවා Myanmar සහ Vietnam staff එක ඉන්නවා. සහ මම ඉන්නවා. මම ලංකාව හරහා වෙන ගනුදෙනු සියල්ල මම බලා ගන්නවා. ඉතින් මෙයා තමයි ලංකාව හරහා වෙන ගනුදෙනු සියල්ල බලාගන්නේ. වගේම මේ ඉන්නේ වියට්නාම් මේ හරහා ෆෝන් දාන නිසා වියට්නාම් කස්ටමර්ස්ලට කතා කරන්න මගේ යාළුවා. එයා දැන් කියයි වියට්නාම් භාෂාවෙන් සහ කොරියන් භාෂාවෙන් කොහොමද මේක වෙන්නේ කියලා. යාතයෝ දෙයි වත්ත පොටි කොලින් දෙයෝ මාගේ හෙඩ්ෆෝන් සාමියන් හංගුපේසෝ කර් හරු චොම්තෝ කලිකෝ උරිතෝ වියට්නාමේසතෝ හෙඩ්ෆෝන් බොනේ කෝ උනම් කර් ඒ කිව්වේ මල්ලි කොරියන් භාෂාවෙන් කිව්වේ. කොරියාව ඇතුලේ ෆෝන් එයාලා අපි තෙප්පේ දාලා දෙනවා. දවසක් යනවා සහ වියට්නාමයේ ෆෝන් යවනවා. ආහ් ඉතින් බලාකේ හෙඩ්ෆෝන් තවස්සුතු මියා ජහිය අපේජලක් වාචුසේය. ආහ් හරි. ඉතින් ඔයගොල්ලෝ මේ ෂොප් එකට එනවා නම් ඉතින් ඔයාලා අනිවාර්යෙන් මුණ ගැහෙන සහෝදරෙක් ඉන්නවා. අයි නම මොකද්ද? මම සශික සීරා. සශික සීරාන් අයියා. ඉතින් අක්කේ මේ අයිය ගැන විස්තරයක් කරමු මෙතන මොන වගේ සේවාවක්ද මේ අයිය කරන්නේ? මේ අරහා මොන වගේ සේවාවන්ද ඔයගලන්ට ලබා ගන්න පුළුවන්? අක්කා විස්තරයක් කළම පටන් ගමු කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ලංකාවට යකාගෝ බඩු ෆෝන් එකක් ගන්නවා කියන්නේ ඒතර ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. අපිට කොරියාව ඇතුළතදී වගේම ලංකාවේදී කරන්න ලොකු වැඩ ගොඩක් තියෙනවා. කියන්නේ කස්ටමර්ගෙන් ෆෝන් එක අරන් අපි බාර දෙනවා නේද? ඒ ඇතුළතම ලොකු වැඩ ගොඩක් කරන්න. ඒ වැඩ ටික මට සංයම කරගන්න බැහැ මල්ලි. එතකොට මොබයිල් ෆෝන් සම්බන්ධව මම වැඩ ටික කරන ගමන්ම අපි පැකේජස් ගන්නවා. කියන්නේ gift packages, chocolate coffee chocolate අනවන. ඒ වගේ දේවල්. ඒ packages සම්බන්ධව ඒවා ගෙවල් වලට deliver කරන එක. ඒ සම්බන්ධව වැඩ කරන්නේ ඒ සම්බන්ධයෙන් බාරව ඉන්නේ ශිරාන්. එයා තමයි මට ඒ සම්බන්ධව හැම දෙයකම උදව් කරන්න නිසා ඒ සම්බන්ධව කටයුතු කරන්නේ එයා. ඉතින් අයිකෙන් බලන්න අත්දැකීමම කොහොමද මෙතන වෙන්නේ අපේ ලංකිකයන්ට? ලංකාවට දැන් අපේ shop එක හරහා අදනට mobile phone අපි ලංකාවට මේ කුරියර් එයා කවුරු හරි ලංකාවට දාලා දෙනවා. ඒ අත්දේ වගේම අපි ලංකාවේ ඉන්න ආදරණීයන්ට ඔයාලගේ උපන්දිනයකට එහෙම තමයි විශේෂ අවස්ථාවකට දැඩි බෝ යවනවා. අපිට මේ අපිට ඒ දැඩි බෝ යවන්න නිසා ඔබට පුළුවන් එයා කවුරු හරහා එක යවල දෙන්න. අන්න ඒ වැඩ කටයුතු සියරම් බලන්නේ මම. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මෙතන ඔයගොල්ලන්ට මොන වගේ සේවාවක්ද ලබා ගන්න පුළුවන් කියලා. දැන් ඔයගොල්ලන්ට වගේ මට තියෙන ප්‍රශ්න තමයි අපි කොහොමද මේගොල්ලෝ ගැන විශ්වාසය තියන්නේ කියලා. ඉතින් ඇත්තමක්කේ මේ කොහොමද අපි විශ්වාසයක් තියලා ඔයගොල්ලන්ගෙන් බඩුවක් ගන්නෙ? කොහොමද ඒක හතන් දෙන්නේ? අපිට පැහැදිලි විස්තරයක් කියන්න. හරි මල්. එතකොට මේක අපේ සජනින් කොරියන් කෙනෙක්. ඔව්. එයා හරහා තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි ඇවිල්ලා විදේශ රටක ඉන්නකොට අපි හරහා ගනුදෙනු කරන්න පොඩි විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇති වෙනවා අනිවාර්යයෙන්ම. හේතුව ඒ කියන්නේ අපිත් මේ රටේ කියන්නේ අපි තාවකාලිකව ඇවිල්ලා යන්නවා අය. අපේ සජනින් කොරියන් කෙනෙක්. ඒ නිසා ඕනිම ප්‍රශ්නකදී යා මැදිහත් වෙනවා. කස්ටමර් වෙනුවෙන් හෝ මං වෙනුවෙන් හෝ අවස්ථාවනම අවශ්‍ය තැනදී යා කටයුතු කරනවා. ඒ නිසා ඉතින් විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ ඇත්තටම. ඔව්. අයියෝ මේ තමයි මගේ සජන්. මෙයා හරහා තමයි මම හැමෝම. ඔව් අනසෙයෝ. අනසෙයෝ. නේ. පංගස්මිත. ආ ඕල්ඩ් ෆෝනිකෝ. ආ ශ්‍රීලංකා චින්කුතුල් උරියගේ전화 주문하면 우리 한국에서 콜롬보까지 일주일 만에 갈 수 있어요. 집에까지
안전하게 친구들, 식구들, 가족들 다 전화기 받아볼 수 있어요. 우리한테 믿고 전화기 주문 많이 해주세요. 하루 굿나잇. 아까 왜 아무게 하는 거 사장님 기회 갖다 අපේ වර්ධුගන් සජන්ෙන් කිව්වේ මල්ලි බය වෙන්න දෙයක් නෑ විශ්වාසය වගේ කීම ගන්නවා ලංකාවට ෆෝන් යවන එක එයා කඩෝ හරහා බඩු යවන එක අපි සාමාන්‍යයෙන් ලොට් එකක් දාන දවස් ඉඳලා සති දෙකකින් විතර ගෙදරට යාලා බඩු දෙනවා ඒක බය වෙන දෙයක් නෑ අපි 100,000ක් වගේ කීම ගන්න බැරි වෙලා හරි මොනා හරි යම් හේතුවක් නිසාවෙන් ෆෝන් එක අස්ථානගත වුණා ඒකේ සල්ලි අපිට ඒ විදිහටම අපි දෙනවා ඒ නිසා ඒ ගැන බය වෙන්න කිසිම දෙයක් නෑ ලංකාව නිසා කොරියාවේ පවතින යම් යම් තත්ත්ව හේතුවෙන් පොඩි පොඩි ප්‍රමාද වීම වෙන්න පුළුවන් මල්ලි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ අර මම හිතන්නේ එච්චරයි කියන්නේ. ඒ සම්බන්ධව කියන්නේ සහ අපි ඕනිම ෆෝන් එකකට මල්ලි ගන්නේ ඕනිම ෆෝන් එකක් ඕනිම මුදල් පරාසයක ෆෝන් එකකට අපි ගන්න මාන් පහයි. එතකොට සුළුම් දලක් පොඩි ගන්න. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔන්නගේ ගානනුව වෙනස් වෙන ෆෝනෙම ෆෝන් එකට මාන් 5යි සහ ඒකට ටැබ් එකකට මාන් 6ක් 7ක් වගේ ඒ වගේ තමයි මරි චාර්ජ් කරන්නේ. චාර්ජ් කරන උපරිම 7ක් වගේ සීමාව. ඒ වගේ සීමාව තියෙනවා. ඔන්න ඉතින් ඔයගලන්ට විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නෑ සජන්ින්ම කතා කරා. එයාගේ වචනෙන්ම. ඉතින් ඒ ගැන බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් අක්කේ කොහොමද අපිව සම්බන්ධ කරගන්නේ? කියමු බලන්න මේගොල්ලන්ට ෆෝන් නම්බර් එකක්. මාව සම්බන්ධ කරගන්න තියෙනවා තේගු ෆෝන් මාර්කට් එකේ මගේ page එක තියෙනවා. අපි අය ව්‍යාපාරක් කියමු බලන්න. ටෙලිෆෝන් මාත් මගේ page එකේ තියෙනවා. ඒ හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ෂෙල්ෂා රුවිනි කියන මගේ personal Facebook එක තියෙනවා. ඒ හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. කොරියාවේ ඇතුළත ඕනම කෙනෙක් 01.1.73 7774 කියන නම්බර් එකෙන් රෙගියුලර් WhatsApp Viber මේ නම්බර් එක හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන් ලංකාවේ ඉන්න ඕන කෙනෙක්ට මේ නම්බර් එකෙන් WhatsApp ඇඩ් කරගෙන කතා කරන්න පුළුවන් මල්ලි ඕනිම දෙයක් සම්බන්ධ يعني ෆෝන් සම්බන්ධව විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් මල්ලි අපි ෆෝන් විතරක් නෙමෙයි මේ වෙද්දි gift items toffee chocolates ඒ වගේ පොඩි දේවලුත් පොඩි packages තියෙනවානේ customers ලට ඔය birthday වලට එහෙම යවන්න ඕනිය ඒ වගේ එයා කාගෝ හරහා දාර දෙනවා මල්ලි ඒ හා සම්බන්ධව ෆෝන් සම්බන්ධව මොන හරි දැනගන්න ඕන නම් 01.1.7793 කියන නම්බර් එකෙන් මට කතා කරලා විස්තර දෙන්න ඕන ආයක වාරක් කියමු 01.1.7773 කියන නම්බරයකට කෝල් එකක් දීලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න ඉතින් අදහස ඔයගලට ලොකු අදහසක් එන්නේ නැති මෙතන මොන වගේ කාර්යභාරයක්ද වෙන්නේ මොන වගේ වගකීමෙන්ද වැඩ කරන්නේ. ඉතින් අවසාන වශයෙන් අක්කේ අයියේ මොනවාද අපේ ලංකාවේ බලන් ඉන්න සහෝදරයන්ට ලාංකිකයන්ට මොනවද කියන්න තියෙන්නේ අවසාන වශයෙන්. එකක් කියමන අක්කා අයියේ වෙනනම කියමු බලන්න. මේ මල්ලි මම කියන්නේ කොහොම හරි කොරියාවට එන්න. කොහොම හරි කියන්නේ විභාගේ ලීන පාස් වෙලා හරි ස්ටුඩන්ට් හරි මොනියම්ම විදියකින් ඔයා කොරියාවට ආවොත් ඔයාට කොරියාවේ කරන්න තියෙන ඔයාට කොරියාවේ යන්න තියෙන පැති අනන්තයි අප්‍රමාණයි. ඔයාට සාධාරණව ඒ කියන්නේ දෙයක් කරන්න පුළුවන් මල්ලේ. ගෑල් ළමයිට කියලා මෙහෙ දේවල් කරන්න බැරි කමක් නැහැ. නමුත් අපි ගෑල් ළමෙක් දෙයක් කරනකොට අපිට එළියෙන් එන ස්ට්‍රෙස් එක තර්ජන නැතුව නෙමෙයි වැඩි තියනවා නැත්තේ නෑ. නමුත් අපි ඒ හැම දෙයකම මූණ දීලා කරන්න පුළුවන් මල්ලි. ඒක බය වෙන්න දෙයක් නෑ. මම කියන්නේ ඕනි කෙනෙක්ට ගැලවෙන්න කොරියාවට එන්න. ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලා මහන්සියලා වැඩ කරන්න. ඔයාලට ලස්සන ජීවිතයක් හදාගන්න පුළුවන් මල්ලි. ඉතින් දකුණු කොරියාවට ඇවිල්ලා ඉතින් මේ වගේ දෙයක් කාන්තාවක් කරනවා කියන්නේ අපි ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ. ලාංකික සහෝදරියක්. ඉතින් ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා විශ්වාසය තියන්න. මේ වගේ සහෝදරයන්ට විශ්වාසයෙන් වැඩ කරන අයට උත්සාහයක් තියෙන අයට ඉදිරියට එන්න අපි අනිවාර්යෙන් සහයෝගය දෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට අනිවාර්යෙන් ආයෙත් කියනවා බය වෙන දෙයක් නැහැ. අනිවාර්යෙන්ම අවදානමක් ගන්න නැති මිනිස්සු ඉස්සරහට යන්නේ නැහැ. අවදානම ගන්න මිනිස්සු තමයි අනිවාර්යෙන් ඉදිරියට යන්නේ. ඉතින් අයියේ කතාව. මමයි කතාව. ඔව් ලංකාවේ ඉන්න අයට එන්න කොරියාවට ඇවිල්ලා කොරියාවේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒක ඉස්සරහට විභාගේ ලියලා තව ඉස්සරහට මාර්තු මාසේ එක්සෑම් එකක් තියෙනවා. ඒවට වෙනින්දලා පුළුවන් නම් එක්සෑම් පාස් වෙලා ඉක්මනට කොරියාවට එන්න අපි සලකන්න. ලස්සනට ජීවත් වෙන්න පුළුවන්.
අතල් දාන්නත් පුළුවන් සීමාවක් තියාගෙන. කියන්න ඕනි මල්ලි, මම මේ තරම් දැන් පේජ් එකක් Facebook පේජ් එකක් කරගෙන ලංකාවට අපි මොබයිල් ෆෝන් දාලා හැමදේම කරගෙන මං හිතනවා මම යම් දෙයක් කොරියාව ඇතුළත කරනවා කියලා. ඒක මම එක ලොකු දෙයක්ද පොඩි දෙයක්ද කියන එක නෙමෙයි, මම අනිවාර්යම ලොකු දෙයක්. හරි දෙයක් මං කරනවා කියලා හිතනවා. ඒ හැම දෙයකටම ගොඩාක් කියන්නේ මේ 100% මේ හැම දෙයකටම මට උදව් කරන්නේ මගේ සජනී. එයා නැත්තම් මට මේ දේවල් කරන්න බැහැ මල්ලි. So he's the best. He's the best. අසමිතා. ඉතින් ඔන්න එහෙනම් මං අදට සමු ගන්න හදන්නේ ඔයගලන්ට පුළුවන් ගත අදහසත් එක්ක කොහොමද මෙතන සම්බන්ධ වෙන්නේ, මොනවාගේ දේවල්ද කරගන්නේ. ඉතින් මං ඉල්ලා සිටිනවා බොහොම වකිම් වැඩ කරන තැනක් විශ්වාසය නම්බර් 1 බයෙන් දෙයක් නැහැ. එහෙනම් අදට සමු ගන්නවා මෙතනින්. බොහොම ස්තුතියි ඔයගලන් ඉස්සර ලබා දුන්නට. ආය දවසක ගමු. අන්‍යම් අන්‍යෝ අන්‍යෝ අන්‍යතයෝ අන්‍යතයෝ. Bye bye.